අපි මේ අවස්සද ඉල්ලන්නේ මේ ව්‍යාජ ආණ්ඩුව හරි විරුද්ධ පක්ෂෙන් කරුණා කල්ලා ඔබේ මේ කතා කරන ඉස්සල පාලිමින්තය බහුතරය පෙන්න්න. අපි මේ තියෙනවා හෙට අගමැත්තුමාගේ සම්පූර්ණ වියදම කපහැරිම යෝජනාව හෙට. අපි ඊට පස්ස වෙලා දෙන්නම් මේ තියෙන ස්ටෑන්ඩිං ඕඩර්ස් සස්පෙන්ඩ් කළ අපි ඊට පෙර කරා වගේ පාලිමින්තු සම්පූර්ණ අනුදැනුවත්කම තුළින් ඇවිල්ලා ඒ අතුරු සම්මත ගිනුම කොයි ආකාරයෙන් සම්මත කරගන්නේ කියලා පෙන්වන්න අපිට. අපි පෙන්වන අපේ බහුතර හෙට 129-130කට විතර අපි පෙන්වන්න පුළුවන් වෙනවා. අපි ඒ අයට පුළුවන් නම් පෙන්වන්න 85ක් 90ක් ඉන්නවා කියලා පෙන්වන්න කියලා. මෙන්න මේ වගේ විහිළු කතා තුළින් තමයි මේ වගේ යෝජනා ඉදිරිපත් වෙන්නේ. ඊට පස්සේ කියනවා කතානායකතුමා කරන ක්‍රියාව වැරදිලු. කතා කරන්නේ නැතුව බහුතරය තියෙනවා නම් පාර්ලිමේන්තුවේ ගියන විශ්වාසයක් කතානායකතුමාට විරුද්ධව. හැම දවසම කතානායකතුමා කියන අපේ විශ්වාසය තියෙනවා. මා ඔබතුමාල ඉදිරිපත් කරනවා නම් විශ්වාස භංගයම සතුටින් ඒක පිළිගන්නවා කියලා. ඉතින් ඇයි මේක කරන්නේ නැත්තේ? ඒ වගේම තමයි මේ හෙට තියෙන විශ්වාස තුළින් අප පෙන්නනවා කවුද මේ රටේ සැබෑ ජනතාවගේ නියෝජිතන් සිටින තැන. ඒ නිසා මං හිතන විදිහට මෙවැනි දෙයක් ගිය ගමන පාර්ලිමේන්තුව විසුර හැරුව අවස්ථාවේදී අපි උසාවිට ගියා. සුප්‍රීම උසාවියෙන් තුනින් ඒ විනිසුරු තුන්දෙනෙක්ගෙන් ඒක මත්තිකව දුන්න තීන්දුවක් තමයි මේක කරන්න බැහැ කියන එක. අතුරු තහනම් නියෝගයක් දුන්නා. ඒ තුළින් අප පෙන්නලා තිබෙනවා උසාවියද පාර්ලිමේන්තුවේ බහුතරද කොහෙද තියෙන්නේ. ඉතින් ඒ තුළින් අපි මේ අවස්ථාවේ විධායකට ඒ ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු තුළින් ගමන් කරන්න කියන එක අපි කාරණයක ඉල්ලනවා.